අපි දන්නවා ඊයේ ස්වාධීන වෘත්ති සමිති විශාල ප්‍රමාණයක් ඒ වගේම බහුජන සංවිධාන විශාල ප්‍රමාණයක් එකතු වෙලා විශාල උද්ඝෝෂණයක් දියත් කරා කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට මේ අර්ථසාධක අරමුදලට මහ බැංකුව ප්‍රමුඛ මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී මහජන බලයක් නැති මුර්ග රනිල් රාජපක්ෂ රජය කරන්න යන මංකොල්ලයට විරුද්ධව එතකොට දැන් මෙහිදී මොකක්ද සිදු වුනේ දැන් අද උදේ මහ බැංකුව මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරලා තියෙන ඔවුන්ගේ නිල වෙබ් පිටුවේ ඔවුන් කියන දෙයක් තමයි මේ උද්ඝෝෂණයට පැවති උද්ඝෝෂණකරුවන් කිසිම සාකච්ඡාවකට එකඟුන්නේ නැහැ සාකච්ඡාව ප්‍රතික්ෂේප කරා කියන එක මහ බැංකුව ඒ මොහොතේ සාකච්ඡාවකට අවසර දුන්නාම මේක අපි මුලින්ම කියන්න ඕනේ ඉතාමත් සාවද්ද බොහොම ඒ කියන්නේ මේ මේ බොහොම කැමැත්තෙන් මහ බැංකුව කරපු ද්වේෂ සහගත ප්‍රකාශයක් මොකද ඒ මොහොතේ අපි දන්නවා මේ විරෝධතාවයට එක්වෙච්ච විරෝධතාකරුවන් සහ වෘත්තීය සමිති බොහොම පැහැදිලිව කියා සිටියා අර මහ බැංකුව මුලින් කිව්වා පස් දිනකට පමණක් මේ සාකච්ඡාවක් ලබා දෙනවා කියලා ඒ මොහොතේම නමුත් වෘත්තීය සමිති බොහොම පැහැදිලිව කියා හිටියා මෙතන විශාල පිරිසක් එකතුලා තියෙනවා විශාල ජනබලයක් එකතුලා තියෙනවා ඔවුන් විශාල සංවිධාන පිරිසක් තියෙනවා එතකොට පස් දිනෙක් නෙමෙයි ඊට වඩා විශාල සංඛ්‍යාවක් මේ සාකච්ඡාවට සහභාගී වූ කියන එතකොට පැහැදිලිව මහ බැංකුව එයින් මගහැරලා මේ සාකච්ඡාවෙන් පැන ගියා කියලා පැහැදිලිව කියන්න පුළුවන් එය කල් දැම්මා ඊට පස්සේ මේ මෙහෙම කරලා පහුවෙන්ද වුන් මාධ්‍යට ප්‍රකාශයක් නිකුත් කරමින් කියනවා උද්ඝෝෂණ කරවන් මේ සම්බන්ධයෙන් සාකච්ඡාවට පැමිණියේ නැහැ කියලා. දැන් මේකෙන් මොකද්ද දෙන මහ බැංකුව දෙන පණිවිඩය? ඒ කියන්නේ මේ උද්ඝෝෂණ කරවන් සහ මේ කම්කරු පන්තියේ මේ මේකට විරුද්ධව මේ අතසාධකයට මංකොල්ල කෑමට විරුද්ධව එළියට බහලා ඉන්න කම්කරුවන් ගේ ඒ අරගලය මොට කිරීමට සහ ඒ සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු පැතරවීම තමයි දැන් මේ මහ බැංකුව විසින් සිද්ධ කරන්නේ. ඉතින් ඒකෙන්ම තියෙන මොනතරම් නිර්ලජ්ජිත ආයතනයක්ද කියන එක මේ මහ බැංකුව කියන එක ඒ කියන්නේ මේ දක්ත තොරතුරු විකෘති කරමින් මේ ගෙනියන ක්‍රියාවලිය. ඒතකොට ඒකෙන්ම අපිට තේරෙනවා මොන වගේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයකින් මොන වගේ මේ ප්‍රතිඵලයක්ද අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් වැඩ කරන ජනතාවටද කියන එක. ඒ වගේම අපි බොහොම පැහැදිලිව මතක් කරන්න කැමති මීට මේ ඒ කියන්නේ මාස ගණනක සිට මේ වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන දිගින් දිගටම මේ මහ බැංකුව අධිපතිවරයා සමග සාකච්ඡා ඉල්ලා හිටියා. ඒ එක පැත්තකින් අර අපි දන්න විදේශ විනිමය මංකොල්ලයක් සිද්ධ වෙලා තිනවා අතිවිශාල ඩොලර් බිලියන 40කට අධික. ඒ වගේ මේක වාර්තාවල සම්බන්ධ මේ සඳහන් වෙනවා. ඒ වගේම පාර්ලිමේන්තුවේ සඳහන් වුණා මේක ඩොලර් බිලියන 53ක් කියලා. මෙන්න මේ කාරණා සම්බන්ධයෙන් දිගින් දිගටම සාකච්ඡා ඉල්ලා හිටියා. ඒ වගේම මේ EPF ETF එකට කරන්න යන මංකොල්ලයට විරුද්ධව අපි සාකච්ඡා ඉල්ලා හිටියා. මේක සම්පූර්ණයෙන්ම නවත්වන්න කියන එක. නමුත් මේ කිසිම දෙයකට ඇහුම්කම් නොදී ඒ සියලු මේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරලා මේ අරගලය මහජන අරගලය මේ පාරට පැමිණියාට පස්සේ මහ බැංකුව ඒ මොහොතේම ක්‍රියාත්මක වෙලා කියනවා මුන්න අපි දැන් සාකච්ඡාවක් දෙනවා කියලා. දැන් ඒකෙන්ම මං හිතන්නේ මහජනයා තේරුම් ගන්න ඕනේ මේ ආණ්ඩුව සහ මහ බැංකුව දෙන පණිවිඩය. ඒ කියන්නේ මහජන බලපෑමකින් තොරව මේ කිසිම මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී රජය මේ කිසිම ප්‍රශ්නයකට පිළිතුරු සපයන්න බැඳී ඉන්නේ නැහැ කියන එක. ඒක තමයි මුලින්ම පෙන්නලා දෙන්න ඕනේ. ඒ වගේම අපි මතු කරන්න ඕනේ මේ මොහොතේ මේ විරෝධතා කරුවන් විසින් මේ මතු කරපු ප්‍රධාන ඉල්ලීම්. ප්‍රධාන ඉල්ලීම් මම හිතන්නේ ඉල්ලීම් හතරකට ලඝු කරන්න පුළුවන්. පළවෙනි සහ ප්‍රධානතම එක වෙන්නේ මේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය මුවාවෙන් අර්ථසාධක සහ සියලු විශ්‍රාම අරමුදල් වලට කරන්න යන මහා විශාල විනාශය සහ මංකොල්ලය සම්පූර්ණයෙන්ම අත්හිටුවන එක නවත්තන්න මේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලියෙන් විශ්‍රාමික අරමුදල් අහක් කරන්න කියන එක සහ මේ ඒ කටයුතු කිරීමට කිසිම විටක සතයක හෝ මුදලක් මේ අරමුදල් වලින් අය කර ගැනීමට බලාපොරොත්තු වෙන්න එපා. ඒ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නවත්වන්න කියන එක පළවෙනි එක. දෙවැනි එකට අපි බොහොම පැහැදිලිව මතු කරපු කාරණයක් තමයි මේ රටේ ආදායම් දෙපාර්තමේන්තුව බොහොම පැහැදිලිව මතු කරා 2022 අවසානයේදී රුපියල් බිලියන 904කට අධික මුදලක් බදු පැහැරහැරලා තියෙනවා කියන එක මේ සමාගම් සහ ව්‍යාපාරිකයන්. එතකොට මෙහි අපි බලන්න ඕනේ වර්තමාන වටිනාකම. දැන් මේක අවුරුදු 10ක් වගේ කාලයක් තිස්සේ පැහැරහැරපු බදු ප්‍රමාණයක් නම් මෙහි වර්තමාන වටිනාකම අනිවාර්යයෙන්ම රුපියල් ට්‍රිලියන 2කට එහා වෙනවා. මොකද මේකේ අපි දන්නවා බදු පැහැරහැරපුවාම රජයට සිද්ධ වෙනවා මේ ප්‍රමාණය ණය වශයෙන් ලබා ගන්න. එතකොට මේක
ඍජු ආදායමක්. එතකොට ණය වශයෙන් ලබා ගත්තාම මේකට විශාල පොලියක් පියවන්න සිද්ධ වෙනවා. ඒ වගේම මේක නැවත පියවන්න සිද්ධ වෙනවා සමස්ත මුදලම. එතකොට මේකෙන් රජයට වෙන අලාභය අපිට ගණනය කරලා නිම කරන්න බෑ. මොකද මේ ණය ලබා ගැනීම නැවත පියවන්න ඕනේ. දැන් බදු පැහැර හැරිය ඒ ආදායම රජයට ඍජුව එක්කාසු කරගන්න මේ අවස්ථාව හම්බ වුණා නම් මේ ණය අර්බුදය මේ තරම් දුරට උඩදුවන්නේ නැහැ කියන එක බොහොම පැහැදිලි කාරණයක්. එතකොට මේ ණය අර්බුදය සහ මේ ගැටලුවේ ප්‍රධාන පාර්ශවකරුවන් මේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලීන් අහක් කරලා තියෙනවා. ඒකට සම්බන්ධ කරගන්නේ නැහැ. එතකොට අපි ප්‍රධාන වශයෙන් කියපු කාරණයක් තමයි මේ ට්‍රිලියන දෙක හෝ මේ එහි වර්තමාන අගය ඔවුන්ට තියෙන බැඳුම් කර තියෙනවා. මේ 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 ව්‍යාපාරික පිරිස සහ මේ පුද්ගලයින්ට බැඳුම් කර තියෙනවා. මේ බැඳුම් කර සියල්ල කප්පාදු කරන්න නිකන් ඉන්ට්‍රස්ට් රේට් අඩු කරන්න නෙමෙයි සියල්ල කප්පාදු කරලා දාන්න. ඒ වගේම එයින් සෑහීමකට පත් වෙන්නේ නැත්තම් මේ ට්‍රිලියන දෙක හෝ ඊට මේ ඉහළ අගය ඔවුන්ට තියෙන තැන්පතු අත්පත් කරගන්න. දැන් මේන් බැංකු පද්ධතියට කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද එතන සිද්ධ වෙන්නේ යම් සේවිංස් අකවුන්ට් එකට හෝ ඒ FD අකවුන්ට් එකක තියෙන ඒ අරමුදල් වල තියෙන මේ මේ හිමිකාරීත්වය ට්‍රාන්ස්ෆර් වෙන එක විතරයි. බැංකු පද්ධතියේ කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් මොවුන් මේ මහා බැංකෝ ඉතාමත් දූෂිත විදිහට ගෙන යන ප්‍රචාරයක් තමයි මේ මේ වෙනත් ක්‍රියාවලීන් හරහා දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න ගියොත් බැංකු පද්ධතියට හානියක් වෙනවා කියලා. අපිට පැහැදිලිව පෙන්වන්න පුළුවන් මේ කියන ක්‍රියාවලිය හරහා මේ අරමුදල් අය කරගන්න පුළුවන් නම් කිසිම අහානියක් බැංකු පද්ධතියට සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම අපි ගණන් බලලා තියෙන විදිහට මහා බැංකුව ඉදිරිපත් කරලා තියෙන දක්තවලට අනුව මේ අරමුදලට નિયમિત හානිය මේ ඉදිරි වසර 16 දී රුපියල් ට්‍රිලියන 3.8කට ආසන්න මුදලක්. එතකොට දැන් අපි පෙන්නලා දෙන්නේ මේ බදු පැහැර හැරීමේ වර්තමාන අගයම තියෙන ට්‍රිලියන 2කට වැඩිය. එතකොට මේ ට්‍රිලියන 2කේ අවුරුදු 16කින් මෙහි මේ අනාගත අගය රුපියල් ට්‍රිලියන 15කට වැඩි 9%කට පොලි අනුපාතයක් මේකට මේ එකතු කරොත් එහෙම. ඉතින් ඒකෙන් පේන්න තියෙන්නේ අර අර්ථසාධක මුදලෙන් මංකොල්ල කන්න යන ට්‍රිලියන 3.8 වගේ තුන්ගුණයකට එහා ප්‍රමාණයක් මේ බදු පැහැර හැරපු මේ මේ ව්‍යාපාරිකයින් කූට ව්‍යාපාරිකයින් සහ පුද්ගලයින්ගෙන් අය කර ගැනීමෙන් ඒ වගේ තුන්ගුණයකට වඩා ප්‍රතිලාභයක් රජයේ අරමුදල් වලට ගන්න පුළුවන්. ඇයි දැන් මේකට නොකරන්නේ? ඒකෙ මේ බොහොම පැහැදිලි මහා බැංකුව සහ රජය මේ කූට ව්‍යාපාරික පැලැන්තිය සහ ඔවුන්ගේ ලාභ තර කර ගැනීමට විතරයි ඔවුන්ගේ සියලු අරමුණු සහ සැලැස්ම මේ මොහොතේ දියක් කරලා තියෙන්නේ කියන. එතකොට දෙවනුවට අපි බොහොම පැහැදිලි ඉදිරිපත් කරපු මේ මේ ඉල්ලීමක් තමයි 2022 වසරේ නිකුත් වෙච්ච ඉහළ පොලී තියෙන බැඳුම් කර මේ සමස්ත වසර ගත්තාම 2022 වසරේ නිකුත් කරපු බැඳුම් කරවලින් 75%ක්ම මිලදී ගත්තේ මේ පුද්ගලිකාංශය බැංකු ඒ වගේම මූල්‍ය අනිකුත් මූල්‍ය ආයතන මහා පරිමාණ සමාගම් සහ පුද්ගලයන් මේ ඒ වගේම ප්‍රාථමික ගැනුම් කරුවන්. එතකොට මොවුන්ගේ බැඳුම් කරවලට අබමල් රේණුවක මේ මේ අපි කියන පොලි අනුපාතවල අඩු කිරීමක් සිද්ධ කරන්නේ නැහැ. මේයින් අතිවිශාල ලාභයක් ඔවුන්ට ලබන්න ඉඩ දීලා තියෙනවා. අර 21%ක් මේවැයින් මිලදී ගත්ත අර්ධසාධක අරමුදලට තමයි සමස්ත මේ මේ ණය ප්‍රතිව්‍යුහගතකරණේ වියදම මේ කේන්ද්‍රගත කරලා තියෙන්නේ. ඉතින් මේක බොහොම ප්‍රජාතන්ත්‍ර විරෝධී මංකොල්ලයක් කියන එක පැහැදිලිවම අපි ඉදිරිපත් කරන කාරණයක්. මේව තමයි අපේ මූලික ඉල්ලීම් උනේ. ඒ කියන්නේ ඒ බැඳුම් කරවල පොලි අනුපාත පල්ලෙහාට ගෙන. එතකොට මොකද්ද මහා බැංකුව කිව්වේ? මහා බැංකුව මීට කලින්ම මතවාදයක් හදාගෙන ආවා. මේ ඒ බැඳුම් කරවලට පොලි අනුපාත පල්ලෙහාට දාන්න ගියොත් එහෙම මේ බැංකු පද්ධතිය අස්ථාවරණය කියන්නේ. දැන් මේක ඉතාමත් සාවද්‍ය මතයක්. ඒක බොහොම පැහැදිලිව අපි කියන්න කැමතියි. ඒකට හේතුව තමයි දැන් අපි දන්නවා මේ මොහොතේ වෙළඳ පොළ පොලි අනුපාත විශාල වශයෙන් පල්ලෙහාට ඇවිත් තියෙනවා. මේක මහා බැංකුවම මැදිහත් වෙලා දැන් මේ තවදුරටත් මේක මේ තීව්‍ර කරන්න හදනවා. අපි දන්නා ප්‍රතිපත්ති පොලි අනුපාත විශාල වශයෙන් පල්ලෙහාට ගෙනාවා. ඒතකොට මේ මොහොතේ සාමාන්‍ය පොලි අනුපාත තියෙන්නේ 14%ක් වගේ පල්ලෙ ඉතම මේ සාපේක්ෂව පල්ලෙහාගේකට ගිය වසරේ. එතකොට මේ තියෙන බැඳුම් කරවල පොලි අනුපාත පල්ලෙහාට ගේන්න පුළුවන් කිසිම හානියක් නොවන විදිහට බැංකු පද්ධතියට. ඒ වගේම ඒ හරහා සිදු කර යුතු දෙයක් තමයි ගිය වසරේ මේ බැංකු පද්ධතියේ මේ ඉහළ ගිය පොලි අනුපාත වලින් අතිවිශාල මේ ලාභ ලබන්න හැකියාවක් ලැබුණා මේ මහා පරිමාණ තැන්පතු හිමිකරුවන්ට. ඔවුන්ගේ තියෙන ස්ථාවර තැන්පතු 125 30 35 දෙන මේ මේ පොලි අනුපාත දෙන ස්ථාවර තැන්පතු. මෙන්න මේවා
නැවත මේ 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 සාකච්ඡාවකට බඳුන් කරලා මෙන්න මේ පොලි අනුපාතත් පල්ලෙහාට ගේන්න ඕනේ. මේ හරහා බැංකු පද්ධතියට යන පොලි වියදම සහ අර පොලි ආදායම අතර එන මේ පරස්පරයක් ඇති වෙන්නේ නැහැ මේ ආකාරයට ප්‍රතිව්‍යුහගත කරන එක ලක් කරන. මේක බොහොම සරල කාරණයක්. එතකොට මේවා මේ නොතේරෙනව නෙමෙයි. එතකොට මහා බැංකුව මෙතන මොකද්ද කරන්නේ? අර ඉහළ පොලි අනුපාත වලට මිලදී ගත්ත බැඳුම් කරවලට අධික ලාභයක් මේ උපයන්න දීලා ඒව උපයන්න කොහෙන්ද මේ මහජනයාට බදු පිට බදු ගහලා දැන් අපි දන්නවා මේ 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 සම මේ අපි සමස්තයක් වශයෙන් ගත්තොත් එහෙම ජීවන තත්ත්වයේ ලංකාවේ මේ සමස්ත මහජනයාගේ අති විශාල කඩාවැටීමට ලක් වෙලා තියෙනවා ඒ සම්බන්ධයෙන් මම මෙතන संख्या लेखन इद्रिपत करने ये तो मे मे खड़ावटी मव दुरट तीव्र करमीन ओंट तव दुरटा लाभ लबण इडदीलतीनो मे रजे सह महाबैंको मुकद अभी दान पोली वियदमीन रजे पोली वियदमे सीएट अनूतुना समस्त මේ මේ වසරේ අයවැය පරතරේ එතකොට මේ අයවැය පරතරේ එහෙම නැත්තම් මේ ණය අරගෙනම තියෙන්නේ ඒ වගේම ඒවා පියවන්න බදු ගහලා තියෙන්නේ මේ විශාල වශයෙන් මේ මේ අර මේ 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 බැඳුම් කර හිමි පිරිසගේ පොලිය පියවන්න එතකොට මේ ඒ අන්න ඒකයි අපි බොහොම පැහැදිලිව කියන්නේ මෙන්න මේ පිරිසගේ පොලිය අනුපාත පල්ලෙහාට ගේන්න පුළුවන් බැංකු පද්ධතියට කිසිම හානියක් නැවි ඒක තමයි දෙවෙනි ඉල්ලීම උනේ එතකොට තුන්වෙනි එක අපි අර කලිනුත් පන්තු කරපු කාරණේ තමයි අපි දැන් වසර එකහමාරකට හෝ ඊටත් වැඩි කාලයක් තිස්සේ මේ මහා බැංකුවට මේ මේ ඉදිරිපත් කරපු කාරණයක් තියෙනවා අති විශාල විදේශ විනිමය මංකොල්ලයක් සිද්ධ වෙලා තියෙනවා මේ සාවද්ද ඉන්වොයිස් කරන්නේ හරහා මේ විදේශ වෙළඳාම හරහා මෙන්න මේවා හරහා විශාල බදු ආදායමකුත් අහිමි වෙලා තියෙනවා මේ සම්බන්ධයෙන් විගණනයක් සිදු කරන්න සහ මේ අර මුදල් නැවත පියවා ගන්න කටයුතු කරන්න කියන එක අපේ තුන්වෙනි හතරවෙනි වට එවගේම මතු කරපු කාරණයක් තමයි අපි දන්නා මේ BOI සමාගම් වලට කිසිම බද්දක් ආවේ නැහැ. ඔවුන් අතිවිශාල ආදායමක් ලබනවා විශේෂයෙන්ම අපනයන අංශයේ ආදායමින් 70%ක් ඉන්නේ මේ BOI සමාගම් වලින්. මේක අන්තර්ජාතික මූල්‍ය අරමුදල පවා කියන දෙයක් තමයි මේ සමාගම් වලට බදු ආවේ විතුයි කියන එක. ඒතකොට මේ බදු මේ අය නොකරගෙන මේ 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 මොනවාද අර්ථසාධක අරමුදලට තමයි මේ ඇතිවිලා තියෙන අර්බුදේ සමස්ත බර යොදවලා තියෙන්නේ. ඉතින් ඒක බොහොම පැහැදිලි ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් කියන එක. එතකොට මෙන්න මේක ආරක්ෂා කරන්න තමයි ඊයේ දැන් මේ මහා බැංකුව මේ මේ නිවේදන නිකුත් කරලා මේ ක්‍රියා මේ මේ ආපු උද්ඝෝෂණය සහ මහජන විරෝධය මොට කරන්න දාපු නිවේදනයක් කියන එක බොහොම පැහැදිලිව පෙන්වන්න කැමතියි. ඉතින් අවසාන වශයෙන් කියන්න ඕනේ මේ ඉදිරිපත් කරලා තියෙන ණය ප්‍රතිව්‍යුහගත කරනින් මේ අරමුදල් වලට වෙන අති විශාල මංකොල්ලය සහ හානිය ඒ සම්බන්ධයෙන් යමක් මතු කරගන්න යුතුයි මොකද මොවුන් කියන කාරණයක් තමයි මහා බැංකුව 9.1% පොලියක් ගෙවනවා කියලා මෙච්චර කප්පාදුවක් මේ ඉදිරිපත් කරලා දැන් අපි දන්න කාරණයක් පහුගිය වසර පහේම මේ අරමුදලට හිමි වුණේ බදු පියවීමෙන් පසු 8.9% අතර ප්‍රතිලාභයක් පමණයි දැන් මේක බොහොම අඩු ප්‍රතිලාභයක් ඒක බොහොම පැහැදිලි හැම කෙනෙක්ටම ඉතින් මේ තරම් විශාල මේ ණය කප්පාදුවක් එහෙම නැත්නම් ප්‍රතිලාභ කප්පාදුවක් මහ බැංකුව විසින් යෝජනා කරලා ඔවුන් කියන අපි 9.1% පියවනවා කියලා මේක සම්පූර්ණයෙන් මහජනයා නොමග යවන මහජනයා අන්දන්න මේ කරන ප්‍රකාශයක් මොකද 0.05% මේ එන ප්‍රතිලාභ වලින් අඩු කිරීමට මහා බැංකුව යෝජනා කරලා තියෙනවා අර්ථසාධක අරමුදලට එන ප්‍රතිලාභ වලින් මේ ප්‍රමාණය අඩු කරාට පස්සේ අපි බොහොම පැහැදිලිව කියනවා මේ අර්ථසාධක අරමුදල් වලට දෙන්න පුළුවන් ප්‍රතිලාභයේ 4-5% අතර අගයට බොහොම පැහැදිලිව පල්ලෙහාට වැටෙනවා. ඒතර මේ වෙන්න විනා යන්න වෙන මේ ඉස්සරහට වෙන්න තියෙන විනාශය අතිමහත් මේ ප්‍රමාණයක් කියන එක අපි පෙන්වන්න කැමතියි. ඒතර මෙන්න මේ කාරණා වලට විරුද්ධව තමයි ඊයේ උද්ඝෝෂණය මතු වුණේ. ඒකෙන් පැනලා ගිහිල්ලා මේ ඒ සාකච්ඡාවක් හෝ මේ මේ දීමෙන් පැනලා ගිහිල්ලා පහුවෙන්ද ඉතාමත් සාවද්‍ය ප්‍රකාශ නිකුත් කරනවා මේ මේ ජනතාව සහ මේක දිහා බලන් ඉන්න පිරිස් නොමග යවන්න මේ උද්ඝෝෂණ කරුවන්ට නිකන් හැකියාවක් නැහැ ඔවුන්ට මේ මහා බැංකුව ඇවිල්ලා මේ සාකච්ඡාවක් කරන්න මේක මොට කරන්න තමයි මහා බැංකුවේ මේ සහ රජයේ සැලැස්ම උනේ එතකොට මේ සමස්ත ක්‍රියාවලියට විරුද්ධව අපි එකතුවක් වශයෙන් අපේ දැඩි විරෝධය සහ පිළිකුල ප්‍රකාශ කර සිටි The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය